කරන්න ඕන කියන එකත් එක්ක එතන 1000ක් ඇතුළේ දිගින් දිගට ඒක තුල ජීවත් වීමක් වෙන්නේ නැති වෙලා යනවා. දැන් කොඩ යනවා. නමුත් නාන වෙලා බැංකු යන්න ඕනේ නෑනේ. නාලි ඉවර වෙලා බැංකු යන්න පුළුවන්. හැබැයි ඉතින් එහෙම වෙනවා නේ. අර ඇඳුම් ඇඳලා යන්නේ අර කයන් කරන්න ඕනේ මේ කයන් කරන්න ඕනේ. අර සිරිත දෙක තමයි දාගෙන යන්නේ. එහෙම එනවා. ඉතින් ඒක වරදක් නෙමෙයි කියන්නේ මේ. වහදන්න බෑනේ අපිට. ඉව රිග්‍රේස් කරන්න බෑ. ඒක දකින්නයි කියන්නේ. දැන් ඔන්න උනාට දැනුවත් භාවයක් ආවා. ඒව අතහරින්න කියලා. ඒක උට අපිට මේ ලොකු පහසුවක් වෙනවා කියලා. ඒ කියන්නේ අපිට ජීවිතේ මේ අපි යන පිළිවෙලට වඩා වෙනස් පිළිවෙලකට අපිට යන්න පුළුවන් කියලා. ඒකෙන් තමයි 1000ක් නැතුව යන්න කියන්නේ. ඒකුල අවබෝධයක් ලැබෙනවා. අනිවශ්‍ය දේවල් වල වටිනා වටිනාකම් දිදී යන්නේ නැති ස්වභාවයකට පත් වෙන තුත. එතකොට අර නිකන් අනියත වැඩි වෙන බියසකසුක ඒව නැති වෙලා යනවා. ඒ වගේ ප්‍රතිලාභ රාශියක් ලැබෙනවා. එතකොට අන්නේ හැම වෙලාවෙම සකස් වෙන ඒ පංච උපාදානස්කන්ධයක් එක්ක සැකේ කෙලස් ක්‍රියාත්මක වෙන එක ගැන තමයි මේ කතා කරන්නේ. එක නැති කරගන්න විදිය. එක දැකීමෙන් නැති වෙන විදිය. එම් තේරෙනවද? එතකොට හැමෝටම එක ගැන තේරෙන්න ඕන. දැන් ඔහොම ඉන්නකොට එනවනේ සිත නේද? සිතේ රූපේ හටගන්නවනේ නේද? එතකොට අන්නේ හටගන්න සිතේ රූප ගැන තමයි මේ කතා කරන්නේ අපි. ඒ රූප වැඩන්නේ. ඒව පෙඩ බුබුලා. පෙඩ පෙඩ පිනා. පෙඩ පිනවල් දැකලා තියෙන්නේ ඇත්තටම මේක පෙන පිටක් වගේ නේද මේ චිත්ත රූපය කියන එක. තමයි චිත්ත රූපය උගලන්ට අල්ලන්න පුළුවන්ද කියලා. බෑ නේද? කොහොම සියුම් නේද? ඔන්න ඕක ගැන මේ කියන්නේ. අතිශයින්ම වැදගත් තැන කියන්නේ. ඒක අතහැරියම එළියේම ඕනේ තරම් පරි මේ ඒවත් එක්ක ආශ්‍රය කරන්න පුළුවන්. එතකොට චිත්ත රූපය වෙන පිටක් කියන එක හිතට අමාරුවක් වෙන්න විදියක් නැහැ නේ. ඇයි? එතකොට ඒක නැති වෙලා යනවා. එතකොට ඒක නිරෝධය දකින්න පුළුවන් වෙනවා. ඒක දිගට පුරුදු වුණා. නැත්නම් වෙන්නේ චිත්ත රූප නෙමෙයි එතන මහ බබෙක් ඉන්නවා. කොහෙද? කොහෙද බබයි? හිතේ නෙමෙයි ගාන එළියේ ගාන යනවා. එළියේ හිතේ ඉන්නේ වෙන පිටනේ. වෙන පිට අතහැරලා ඊගාට යන එළියේ ගාන. හිතේට අතහැරියා ගන්න එළියේ ගාන. හිතේ වෙන පිට දකින්නයි මේ කියන්නේ. වෙන පිටක් විදියටම දකින්න කියන්නේ. ඔන්න ඔය චිත්ත රූපය තේරුම් ගන්න. චිත්ත රූපය කියන්නේ වටිනා දෙයක් නෙමෙයි කියන්නේ. ඒක සකස් වීමක්ම තමයි කියන්නේ. ඒක තුල තමයි හැබැයි මේ දුක කියන එක තියෙන්නේ. ඒ තණ්හාවෙන් ඒකට බැඳී යාම තුල ඒක චිත්ත රූපයක් විදිහට නෙමෙයි අපි දකින්නේ එළිය රූපෙත් එක්ක තමයි අර ඔක්කොම ඒකෙන් සපයපු දත්ත ඔක්කොම එළිය රූපෙට කවර. දත්ත කවර. මේකේ හොඳයි නම් ඒකේ හොඳයි. මේකේ හොඳ නැත්නම් ඒකේ හොඳයි. එහෙම නැත්නම් ඔබලු දැන් මේ බලන්න ඕන මේ වාර්ෂණය කරලා මේ ඔය බයි කිතාරිය පුසුද ඒක සමහර විදිහකට අර්ථකථනය දු
දුන්න ඇති මොකද දන්නවද? දැන් ඕක නෙමෙයි ඔයාලට මේ වෙලා තියෙන කන අර මේ මේ සවුන්ඩ් එකටයි වාගේ දැන් අවධානය යොමු කරලා තියෙන්නේ. එක සැරේකට එකයිනේ. දැන් මේක කිහිල්ල ඕන ඕකට යන්න. එතකොට ඔයාලට මේක ඊට වඩා වැදගත් වෙනවා. මේක අහන්න. දෙකක් කරන්න බෑ එක සැරේ. මේකට වඩා ඔයාලට ඕක වැදගත් නම් ඔයා මේක අතහැරලා දැක්කම ඕකට යන්න. ඒ කියන්නේ පෙන පිළිද දෙන වටිනාකම අනු. ඔයාට කියලා තිබුණා ගෙදරින් ආද කොමන් කෝල් කරන්න මේ වෙලාවට එමු කියලා. ඔයා ටක් දාලා මේකේ මිදිලා ඊට පස්සේ ඕකට යන්න. ඒක ඕක කරලා ඉවර වෙලා ආයි කොහොමද? ආනුගේ තන ආනුගේ කණයි කොහොමද නැහැ. ඒ වගේ කනහර ආව නේද? ආව කියන්නේ සකස් වුණා නේද? සකස් වුණාට ඔයාගේ ඒකට නෙමෙයි ඔයාගේ වැඩි අවධානය යොමුනේ මේකට. ඒකට ගැටීමක් ඇති වුණා. ඒක හොඳ දෙයක් හැබැයි. එහෙම තිබුණ පොඩි පාඩේ තේරුම් ගන්නනේ. එතකොට ඔයාට ඔව් දැන් සමහර අවස්ථාවලදී එහෙම වුණාම එතන ගැටීමක් ඇති වෙන්නත් පුළුවන්. එතකොට ඔයාගේ මෙතනින් කැඩිලා තියෙන්නේ. ඒක නෙමෙයි වෙන්න ඕනේ හැම වෙලාවෙම ධර්මදේශනාව අහනවනේ මේකටයි ඔයාලගේ අවධානය යොමු කරන අරක කඩ අරක කැඩිලා ගියාට කමක් නැහැ මේක කැඩුණොත් ඔයාට ඒ විදර්ශනාව ගැන කිසිම අහගන්න වෙන්නේ නැහැ එතනින් ඒක වෙනස් වෙනව නේද අනේ එතකොට එක සැරේකට එන්නේ එකක් හරි එක සැරේකට ක්‍රියාත්මක වෙන එකක් හැබැයි ඒ අරමුණ අභිභවා ඒ අරමුණ අභිභවා තව අරමුණක් එන්න පුළුවන් ඒක කඩාගෙන ඕන වෙලාවට. එතකොට ඩග්ගාලා අසිහියෙන් හිටියොත් දැන් මේ දේශනාවට සවන් දීම අසිහියෙන් නම් කරේ ඔයාගේ අවධානය ඩග්ගාලා අතින් තියන්න. මොකද දැන් මේකට එහෙම තද එකක් නැහැනේ. ඒක අර්ථයක්. එතන තද එකක් නම් තියෙන්නේ මේකට එන්නේ නැහැ ඔයාගේ මේ අවධානය යොමු වෙන්නේ නැහැ. එතකොට ඔයාගේ අවධානය ඒකට එක සැරේකට එකයි ක්‍රියාත්මක වෙන්නේ. වේගෙන් වේගෙන් දෙක තුනක් ක්‍රියාත්මක වෙන්නත් පුළුවන්. හැබැයි දෙක තුනක් වේගෙන් ක්‍රියාත්මක වුණත් වේගෙන් එකක ඉඳලා ඒක ඉවර වෙලා අනිත් එකට යනවා. ඒක ඉවර වෙලා අනිත් එකට යනවා. ඒක අපිට එහෙම තේරුම් නැතුණා නම් ඒක වේගවත්. දැන් අපි බත් කකා ටීවී බල. ටීවී බල් එකයි බත් කන එකයි දෙකම එකට වෙනවා වෙනින්ද අපිට පේන්නේ. එහෙමට එහෙම නැහැ. මේක ඇමුරතේ දැන් ගලක් හැපුණා නම් ඒකත් දැනෙනවා අරකෙත් දකිනවා හැබැයි අරකේ ඉන්න මොහොතේ ඒ ෂණය තුල මේක දැක්කේ නැහැ මේකේ ඉන්න ෂණය තුල අරක දැක්කේ නැහැ හැබැයි වේගවත් තියෙනවා හරි වේගවත් ඒක නිකුයි වේගය මානින් ලොකුමාවක් නැහැ කියන එක තේරෙනවා ලොකුමාවක් නැහැ කියන්නේම වේගයේ ප්‍රමාණය තේරෙනවා එතකොට එක සැරේකට එකයි කියන්නේ වේගෙන් හැබැයි ඒක ක්‍රියාත්මක වෙනවා. අපිට දැන් වාග්යා බැලුවම මට මම දැන් අහක බැලුවම ඔයා ඉස්සරහින් ආවොත් මට ඔයා වදින ගන්න බැරිද? එහෙනම් මම ඔයාගේ ඔක්කොම ටික බලලානේ තේරුණේවත් නැහැ නේද? එහෙම නැත්නම් කොච්චර වේගවත්ද? මම හයෙන්ම ඔයාව ස්පර්ශ කරන්නේ සිත හයෙන්ම ස්පර්ශ කළා අවශ්‍ය කරන තොරතුරු දාගෙන ඉවරයි. කොන්නේ දිගයි මූණ දිගටි සුදුයි කණ්ණාඩි දානවා නියපොතු මෙහෙම පාට කළා තිබ්බ. මේ ඔක්කොම මේ පහේ මේ මේකෙන් විතරක් නෙමෙයි පටහඬ මෙහෙමයි මොනෝසුයි. ඒ කියන්නේ මේ හයෙන්ම ගත්තා. ඊට පස්සේ මේ හයෙන් ගන්න මේ හයෙන් මෙහෙම අරගෙන ඊට පස්සේ ඇතුලෙන් ආයෙත් හයෙන් ස්පර්ශ කරනවා. දෙක වෙනවා යන්නේ. දැන් මේ ක්‍රියාවලිය ගැන තේරෙනවද? නිකම් මේක බණ කතාවක් වගේ නිකන් කිසි රහක් නැති එකක් වගේ තේරුණාට මේක තමන් තුළ වෙන විදිය බලන්න ගියාම මේක හරි රසවත්. මොකද මේ මේ සිද්ධ වෙන්නේ ඇත්තටම මේ ඩ්‍රාමා එකක් වගේ තමයි. හැම වෙලාවම මේ නිර්මාණය වීමක් වෙන්නේ. සත්‍ය පුද්ගල ස්වභාවයක් නිර්මාණය කළ ලෝකයක් හැදෙන හැටි තමයි මේ පෙන්නන්නේ. එහෙම තේරෙනවද? මේ ඊට පස්සේ එහෙම බලන්න පුළුවන්.
එතකොට ටික ටික ඕගොල්ලෝ නිවනට ලං වෙනවා. දැක්කනේ දෙකේ නේද? අපිට ඔන්න මතක තියාගන්න නිවන් දකින්න තියෙන හොඳම කාලේ මේ අවස්ථාවදී ඕක කරගත්තේ නැත්නම් අර මුන්නාම අවබෝධ කරන්න බෑ. නිවන 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 ගගාම නිරේ යන්නේ. කායානික එකක් මේක හිත. දැන් බලන්න එතන එයා දන්නේ නැහැ. දැන් ලැබුණ මිනිසත් බලෙන් වැඩක් නෑ. නිසි කල නිසි ප්‍රයෝජන ලැබුණා. ඉතින් ඕගලන්ටත් එහෙම තමයි. නිසි කල කියන්නේ වයසින් නෙමෙයි මේ කියන්නේ. වයස නෙමෙයි මෙතන ප්‍රශ්න. සමුගේ මේ ප්‍රඥාව තියෙන මේ සිත හොඳින් වැඩ කරන. දැන් මේකේ මොකෙක්වත් නෑ මොකෙක්වත් නෑ කියලා බුදු රැලක් ඉන්නෝනේ මේක පොඩ්ඩක් හරි අනිත් පැත්තට ගියොත්. නිවන නෙමෙයි උට නිරේ තමයි. මොකෙක් කන්නේ කියන එකට හදිසිය හරි මේ දැන් ඕම ඔය විදියට ඉන්නකොට එක පාට මේක අවුට් යන්න පුළුවන්. මේක අවුට් යනවා. හදන්න වෙන්නේ. ඉතින් අර වගේ වචන කියතිය තමයි ඉන්නේ මොකෙක් කන්නේ. ලේසිනේ. ඔය ඒ කියන්නේ මේ බුදුහාමුදුරුවෝ කියපුවා මේකේ එක කෙනෙක් ඉන්නවා කියන එක දෘෂ්ටියක් නෑ කියන එක දෘෂ්ටියක් මේක ශූන්‍යය කියන එක දෘෂ්ටියක් මේක තියෙනවා මේක ලෝකයක් තියෙනවා කියන එක දෘෂ්ටියක් මේ සියලුම දේවල් දෘෂ්ටි කියලා හේතුඵල ධර්මයක් තියෙන්නේ හේතුඵල ධර්ම තුලින් විවිධව දකින්නකෝ හේතු එකතු වෙනකොට තියෙන හේතු ටික කැඩුවම නැති වෙන හේතු ටික කැඩුවම නැති වෙන දේ බලන්න හැබැයි හේතු ටික එකතු වුණාම ඒකයි විනිවිද දකින්න කියලා කිව්වේ. හේතු තියෙන එකක් හේතු වලින් සකස් වුණු දෙයක් දිහා අපි බලන්න ඕනේ. මේ හේතු නැති වුණාම මේක නෑ. මේක හේතු එකතු වුණාම තියෙනවා. මේක හේතු නැති වුණාම නෑ. එතකොට මේක නෑ කියලාම කියන්න පුළුවන්ද අපිට? නෑ තියෙනවා කියලාම කියන්න පුළුවන්ද? දෙකම කියන්න. හේතු බලතාවක් කියනවා කියලා කියන්නේ නැහැ කිව්වොත් ඒක වුණා. තියෙනවා කිව්වොත් ඒක වුණා. හේතු සකස් වුණ තැන තියෙනවා. හේතු නැති වුණාම නැති වෙනවා. හැබැයි ඒක ප්‍රඥාවෙන් උන දකින්න ඕනේ. එතන විදර්ශනාවේදී උන තම ගොඩාක් ප්‍රඥාවන්ත වෙන්නේ නැතද? මම නැගිටින හැටි ඒ සියුම් තැන්වලදී බලා ගන්නවා. දවා කිව්වේ ඒ හොඳයි ඒක. ටෙලිෆෝන් එක තින්නේ එකට ඒකට ගියේ නෑ අවදානම. ඒකට නමුත් එහෙම දෙයතන ඔයාගේ තන ගැටීමක් ඇති වුණේ නැහැ ඒකට. නෑ. ඊට වඩා ප්‍රබල එකක් ඔයාට ඒ විලාසු ප්‍රයත්න. එහෙම වෙනව නේද? බත් කන එකයි ටීවී බලන එකයි අතර අතන රසවත් වුණොත් මේක අවධානය නැති වෙලා යන මොහොතක් එනවනේ. දෙකම බැලන්ස් කරන් ගිහිල්ලා එකපාරටම අරකට වැඩි අවධානයක් යොමු වුණොත් මේක බත් කියලා මෙහෙත් අනන්න පුළුවන් නේ. සිංහාන මෙතන ඒකට මෙතන අනන්නේ අතෙන්ට තමයි සම්පූර්ණ සිත පිහිටලා තියෙන්නේ. නැත්තම් මෙතන රසේ වැඩි වුණොත් මේක කාගෙන යන අර ටිකක් ගිහිල්ලා ඒක බලන්න. ඇයි මෙතෙන්ට අවධානය වැඩි? තෝර බලන්න ටෙස්ට් කරලා බලන්න වහම දැන්. අර සමහරව අවබෝධ කරා කපන්නේ නැහැ කියලා. පොඩි කොලක් නෝඩ මුරෙන් කපන්නට. ඒක අතු ගන්නකොට බලන්න අතු ගන්න කෙනෙක් නැහැ. දැන් ඕකේ කියනවා මේකේ මොකෙක් කන්නේ නැහැ විඥානි විතර අතු ගන්න. එහෙම කෝ කතා වෙන්නේ මේ මේකේ නැත්නම් මේ හේතුඵල ධර්ම දකින්න අතු ගන්නකොට හේතු සකස් වෙලා යන්නේ මේක අතු ගන්නකොට මේ හිත එක ගියේ නැත්නම් අතු ගන්න නෑ උඹ බලන් ඉන්න දෙකම එකතු වෙලයි මේක යන්නේ තේරෙනවා ඉතින් ඒතර මොකෙක් කන්නයි කියන්නේ බලන්න
මේ උගලා වැටෙන දෘෂ්ටි ගැනයි මම මේ කියන්නේ. මෙහෙ ඉන්නවද ආහයන් ඊජා ගැන ක්‍රෝධ කරන කෙනෙක් ඉන්න ඔය වට අහලා තියෙන මොකෙක් කන්නේ කියලා. ඉතින් ඒක කිව්වා. හා. එනයි දුර මේ ඉන්නේ කාට මේ තරහ ගිනේ කවුරුහාද? ඒකයි බුදුවරු දේශනා කරේ අපි අවබෝධ කරගත්තේ අපි ළඟ තියෙන්නේ හේතුඵල ධර්ම. ධර්මතා ඇතුලේ එන්නේ නැති කර අපි මේකෙන් අයින් වෙන්න නම් අපි මේකේ මේ 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 හේතුඵල ධර්ම තුල ජීවිත දෙමින් මැරෙමින් යන එක නතර කරන්න නම් අපි අනිවාර්යයෙන්ම ඇතුලේ සකස් වීම නතර කරන්න ඕනේ. ඒක තුලදී අපිට සසරේ යන ස්වභාවයෙන් ගැලවිලා යන්න පුළුවන්. ඒක තමයි අවබෝධ කරගන්න